අයිබෝන්ඩ අදත් අපි වාරත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ කේන්දරයක අපල තත්ත්වය කොයි වගේද කියන එක සම්බන්ධයෙන් අවබෝධයකට යන්න පාට් 3 මන්ට එක කෙරුවා දෙක කෙරුවා මේ තුනේ ගොඩක් සන්තෝසයි ගොඩක් අය සම්බන්ධ වෙගෙන යනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙගෙන යනවා වීව්ස් වැඩි වෙගෙන යනවා මිනිස්සු නන්දයෙන් බලනවා ප්‍රශ්න ගොඩක් ආලා තියෙනවා හැම එකටම උත්තර දෙන්න සමහර වෙලාවට මට දවස් දෙකක කාල සීමාවක් යනවා ඒ වගේ පොඩි පොඩි අඩුපාඩු මගේ තියෙනවා ඒ සම්බන්ධයෙන් ලොකුට හිතන්න එපා ඔයගොල්ලෝ ජ්‍යොතිෂ ඉගෙන ගත්තොත් මගේ ප්‍රයත්නේ සාර්ථකයි කියන එක තමයි මගේ බලාපොරොත්තුව තව මේක දාලා තියෙනවා කවුද ඉරා පත්තිරගේ පත්තිරගේයෝ මේ මනුස්සයට හරියට වාඩි වෙන්න දන්නේ නැහැ කියලා තියෙනවා කසිප්පුකාරයෙක් කියලා තියෙනවා මං වාඩි වෙන්න දන්නේ නැහැ ඒක හරි කුඩුකාරයෙක් නොකිය කසිප්පුකාරයෙක් කියවට නොනට හරි මාත්‍යට හරි ගොඩක් ස්තුතියි වැදගත් වෙන්නේ ඔයා ජ්‍යොතිෂය ඉගෙන ගන්න එක මගේ බලාපොරොත්තුව ඒක අපි ඊට අමතරව ගොඩාක් කමෙන්ට්ස් වැටලා තියෙනවා හොඳයි ඒ හැම දෙයකම ප්‍රශ්න අපවට උත්තරක් දීලා තියෙනවා ඒ හැමෝටමත් ගොඩක් ස්තුතියි මාව අගය කෙරුවට හරි අපි ජ්‍යොතිෂ පාඩමට යමු එතකොට මම මේක මේ පාර කේන්දරේ ගත්තේ කුම්බලන්නේ එතකොට මේ තියෙන රැල්ලත් එක්ක ඒ කියන්නේ මේ ඕටද සජිත්ත කියන එකත් එක්කත් පොඩි ගැම්මක් වලට එයි මේක තේරුම් ගන්න. ඒ කියලා කියන්නේ දැන් කුම්භලග්න කේන්දරයෙන් තමයි ලංකා කේන්දරය හඳුන්වන්නේ. ඒක නිසා මම 11 වෙනි නම්බරේ දැම්මා. ඒ මොකද අපි දන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අය දන්නවා ඔය මේ මම මේ වෙනකොට වීඩියෝ 70ක් විතර මම කරලා තියෙනවා. එතකොට ඒවල අපි යන්නේ මෙතනට දාන නම්බරය ඇවිල්ලා රාශියේ නම්බරය නේද? එතකොට මේක පළවෙනි කොටුව තමයි. මේක පළවෙනි කොටුවද? ඔව් මේක පළවෙනි කොටුව තමයි. ඒ වුණාට මේක කුම්භ රාශිය. හරිද? ඒ නිසා මම මේ විදිහට නම්බර දානවා. මේකේ මම දින වගේක් කිව්වා මේ බලන්න මේ. දින වගේක් කියලා තියෙනවා. කුම්භ ලග්නය වෙච්ච ලංකා කේන්දරයට මොකෝ වෙන්නේ යන්නේ? ඌට දිනයිද සජිත් දිනයිද ඒක මන් දන්නේ දෙන්නගේ එක්කෙනෙක් ගියත් කේන්දර මගේ ඇතේ නෑ හරි එතකොට අපි ඉස්සෙල්ල වීඩියෝ එක ඉගෙන ගත්තා ලග්නේ රාශිය කියන්නේ මොකද්ද ජම්මේ රාශිය කියන්නේ මොකද්ද එතකොට අෂ්ටමේ රාශිය කියන්නේ මොකද්ද ඒවල පලාපල කොයි වගේද කියන එක සම්බන්ධයෙන් මේක ඉස්සෙල්ල වීඩියෝ එකේදී අපි ඉගෙන ගත්තා හරි එතකොට දැන් මේක කුම්භ රාශිය නම් මේක මකර රාශිය ඒක අවබෝධ කරගෙන තියනවනේ හැමෝම මේක දන්න. එතකොට මේ තියෙන්නේ සියලුම ලැබීම් ගැන කතා කරන ස්ථානය. මේ රාශියේ අවුරුදු දෙකහමාරක් සෙනසුරු ගමන් කෙරුවා. ඒක ඉවර වෙන්නේ 2020 ජනවාරි 25. ඈ? එතකොට මේ 2020 ජනවාරි 25 ඉවර වෙන මේ අවුරුදු දෙකහමාර තුල සියලුම ලැබීම් වලට හානියක් වුණාද? පැහැදිලි මේ රටට කුම්භ ලග්නයෙන් ඉපදිච්ච ඔයාට ලැබෙන්න තියෙන දේවල් වලින් ලැබීම් වලින් රැවටීම් වලින් ඔයාට ඒ සම්බන්ධ ගැටලුවක් වුණාද පැහැදිලිව ඈ සිය මම කතා කරන්නේ සල්ලි ගැන විතරක් නෙමෙයි ආදරය ආලය විනෝදය දරුපල සල්ලි දේපල ඉඩකඩම් whatever you want ඈ එතකොට මේක ඉවර වෙනවා 2020. අපි දන්නවා අවුරුදු දෙකහමාරක් ඇතුළත සෙනසුරු එක රාශියක ගමන් කරනවා නම් සෙනසුරු ගමන් කරනවා වසර 30ක් ඇතුළත මුළු වටයක්. මොකද දෙකහමාර වැඩි කිරීම 12 අවුරුදු 30යි. ඒ කියලා කියන්නේ 1990 දී මේහා සමානම මාරුවක් වෙලා තියෙනවා. ඔව් ඒ කියලා කියන්නේ 1990ට එනකන් ගත වෙච්ච අවුරුදු දෙකහමාර ඒ කියන්නේ 1987 ඉතර ගන්නකො 7 ඉඳලා 87 88 89 90
මෙතැන්ට එනකන් සියලූම ලැබීම් ගැන කතා කරන එකොළොස්වැන්නට හානියක් වුණාද? ඔව් එහෙම වුණා. මම දේශපාලනය නෙමෙයි කතා කරන්නේ, මම කතා කරන්නේ ජ්‍යොතිෂය. හරිද? එතකොට 1990 ඉඳලා මෙතන දෙකමාරයි මෙතන දෙකමාරයි 95 වෙනකන් මේ ලග්නේ රාෂ්ටකේ රටට ගෙවුනේ කොහොමද? කුම්භ ලග්නේ ඔයාට ගෙවෙන්නේ අන්න ඒ විදිහටම තමයි. මේ සියලුම වැයවීම් ගැන කතා කරන වැයස්ථානය උඩින් සෙනසුරු ගමන් කරන්නයි හදන්නේ. ඒ කියන්නේ වියදම් කරන්න දෙන්නෙම නැහැ. වියදම් කරන්න තියෙන්න ඕන. ලැබුණොත් තමයි වියදම් කරන්න වෙන්නේ. දේශපාලන කතාවක් නෙමෙයි තේරුම් ගන්න කියන්නේ. මට මතකයි මම පොඩි එතකොට 1994 මට මතක විදියට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ජනාධිපති වෙන්න ඡන්ද පොරොන්දු හැටියට දුන්නේ ඔයාලට 3:50ට පාන් රාත්‍රට දෙනවා කියලා. ඇයි 3:50ට පාන් රාත්‍රට දෙනවා කියලා කියන්නේ? මේ අවුරුදු පහක කාපු කුණ මිනිස්සුන්ට කන්න නැතුව ගියා. ඒ වගේ සුළු ඡන්ද පොරොන්දුවක් දෙන්න පුළුවන් කමක් තිබුණා මේ රටේ මිනිස්සුන්ට. මොකද හේතුව? මේ අවුරුදු පහ තුල මේ කන පාන් ගෙඩිය කාගන්න බැරි තරමට මිනිස්සු අමාරුවේ වැටුණා. එතකොට මේ ආරම්භ වෙන ලග්නේ රාශිකය ජීවිතේ ඉතාම අසීරු ඉදිරි වසර පහක් ගැන තමයි මේ කතාවේ. ඒක සජිත් වෙනවද, ගෝඨ වෙනවද, කවුරු වෙනවද මන් දන්නේ නැහැ. ඒක මට අදාළ නැහැ. එතකොට මේ කාල සීමාව පහු කරගෙන මෙතනට යනකොට ඊළඟ අවුරුදු පහ ඈ ඒ කියන්නේ 2025 ඉඳලා 2030 වෙනකම් අන්න ගණන් හදමු. ඉදිරි අනාගතයේ ලියමු අවුරුදු 300ක් ඉස්සරහට ලංකාවට මොකද වෙන්නේ. හොඳ කතාවක්. හරි. එතකොට මේ අවුරුදු පහ ගත වෙනකොට මෙන්න මේ මේෂ රාශියට සෙනසුරු ගමන් කරනවා. අපි දන්නවා මේෂ රාශියේදී සෙනසුරු නීච බල සහිතයි. ඒක නියමයක්ද? ඔව් ඒක නියමයක්. ඒ කියන්නේ 2027 ඉඳලා 2027 මැද වාගේ ගම 2027 ඉඳලා 2030 වෙනකන් උප්පත්ති ලැබෙන සියලුම දරුවන්ගේ සෙනසුරු නීචයිද? ඔව් අනිවාර්යෙන් නීචයි. 2012 උප්පත්ති ලැබපු සියලුම දරුවන්ගේ සෙනසුරු උච්චයිද? ඔව් උච්චයි. මං හිතන්නේ මං අවබෝධ කරලා දුන්නා කියලා. නමුත් මේ සෙනසුරුගේ ගමන මේ මකර රාශිය වෙච්ච එයාගේම රාශියක් වුණාම සෙන කුම්භ රාශිය වෙච්ච එයාගේම රාශියක් වුණාම මේ රාශි දෙකට ලොකු හානියක් කිරීමේ ප්‍රතිශතය අඩුයි. නමුත් මේ ලග්නාධිපති වෙච්ච කුම්භ ලග්නේ ලග්නාධිපති වෙච්ච සෙනසුරු ලග්නේ රාශිකයක් ආරම්භ කරනවා 1990 ආරම්භ කරුවත් 2020 ආරම්භ කරුවත් තව 90 ඉඳලා අවුරුදු 30ක් පස්සට ගත්තාම එතනත් ආරම්භ කරනවා. ඒ වෙච්ච කාරණා සම්බන්ධයෙන් අවබෝධයකට ගියොත් ඔයාලට හරි අවබෝධයකට යන්න පුළුවන්. සෙනසුරු කියලා කියන්නේ කාගේ අධිපතිද? සේවකයාගේ අධිපති. දුප්පත් මිනිහාගේ අධිපති. දුප්පත් මිනිසුන්ගේ අධිපති. කම්කරුවාගේ අධිපති. මෙතන තියෙන්නේ ලග්නේ රාශිය. මේ ලග්නේ රාශිකයට කොයි විදියට රටට මුණ දෙන්න වෙයිද කියන එක සම්බන්ධයෙන් මම කියන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ අවබෝධ කරගන්න. පැහැදිලිද? හරි. ඊළඟට මිනිස්සෙකුට අපලයක් එන්න පුළුවන් ක්‍රමය කොයි වගේ එකක්? ඒ අපලයක් එන්න පුළුවන් ක්‍රමය තමයි උදාහරණයක් හැටියට අපි ගත්තොත් මෙන්න මෙතන දැන් මෙතන කුජ හිටිය කියන්නේ මෙතන කුජ හිටියා. ඔයාට ගත වෙන්නේ කුජ මහදසාව මේ වෙලාව. හරිද? එතකොට සෙනසුරු අපි දන්නවා ජනවාරි 25 වෙනකන් ගමන් කරන්නේ මේ ධනුවේ. එතකොට කුජ මහදසාවක් තියෙන පුද්ගලයෙකුට
කුජ කේන්දරේ ඉන්න තැන උඩින් සෙනසුරු ගමන් කරනවා නම් එතන අපලයක් තියෙනවා. ඒ කියන්නේ මහදසාධිපති මතින් සෙනසුරු ගමන් කරයි කියන අපලපත්. එතකොට මෙතන කුජ විතරක් නෙමෙයි ඈ අපි හිතමු ඔයාලට රවි මහදසාවක් ගෙවෙනවා. රවි ඉන්නේ දනුවේ. එතකොට රවි මහදසාවක් ගෙවෙන මනුස්සයට දනුවේ රවි ඉන්නකොට රවි මතින් සෙනසුරු ගමන් කරයි නම් මහදසාධිපති මතින් සෙනසුරු ගමන් කරයි කියන අපල තත්ත්වයක් නිර්මාණය වෙනවා. මේකම අතුරු දසාවටත් බලපාන. උදාහරණයක් ගමු. දැන් 2020 ජනවාරි මාසේ 25 වෙනිදායින් පස්සේ ඈ මේ රාශිය මතින් සෙනසුරු ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට ඔයාට සෙනසුරු ඉන්නවා කියලා හිතන්න මෙතන. සිකුරුත් ඉන්නවා කියලා හිතන්න මෙතන. බුදත් ඉන්නවා කියලා හිතන්න මෙතන. එතකොට ඔයාට ගෙවෙන්නේ බුද මහ දසාවක් නම් බුද මහ දසාවේ අධිපති මතින් සෙනසුරු ගමන් කරා යපලයක්. ඔයාට ගත වෙන්නේ සෙනසුරු මහ දසාවක් නම් සෙනසුරු මහ දසාධිපති මතින් සෙනසුරු ගමන් කරා. ඔයාට ගත වෙන්නේ බුද මහ දසාවක සෙනසුරුගේ අතුරු දසාවක් නම් එතකොට අර දෙකම ඔයාට බලපාන. ඔයාට ගත වෙන්නේ සිකුරු මහ දසාවක මෙතන සිකුරු තියෙන්නේ නේ? ඔව්. මෙතන සිකුරු තියෙන්නේ. එතකොට සිකුරු මහ දසාවක බුදගේ අතුරු දසාවක් නම් ඔයාට මහ දසාධිපති මතින් සෙනසුරු ගමන් කරයි කියන අපල තත්ත්වය බුද මහ දසාවක බුද අතුරු දසාව මතින් සෙනසුරු ගමන් කරයි කියන අපල තත්ත්වය නිර්මාණය වෙනවා. එතකොට අපි ඉගෙන ගත්තා තමුන්ගේ කේන්දරයේ තියෙන නීච ග්‍රහයෝ මාක් කරලා තමුන්ගේ කේන්දරයට අනුව මොන මොන ශේස්ත්‍රවලද තමුන්ගේ ජීවිතයේ අඩුපාඩු තියෙන්නේ කියලා බලාගන්නත් ඔයාට යන්නේ ලග්නේ රාශියක්ද ජන්මේ රාශියක්ද අෂ්ටමේ රාශියක්ද කියලා බලාගන්නත් ඊට පස්සේ බලාගන්න පුළුවන් අපල වාතාවරණය මොන වගේ දෙයක්ද කියලා බලාගන්නත් අවබෝධයකට ගියා. එතකොට ප්‍රධානම මාතෘකාවක් වෙච්ච මේ සෙනසුරු. සෙනසුරු ග්‍රහයට මොන වගේ බලපෑම් තියෙනවද, ඒකට සම්බන්ධ කාරණා මොනවද? මං චූට ඒ ගැන සඳහන් කරන්නම්. ඈ බලාපොරොත්තු වෙනවා මේ කාලය වැඩිපුර යන නිසා මේ ඔය අපල තත්ත්ව වලට පිළිවෙත් සඳහා ඊළඟ තව වීඩියෝ එකකට යන්න එතකම් මේක සඳහන් කරන්න කැමතියි. සෙනසුරු ග්‍රහයාගේ අපල තත්ත්වයට මොකද කරන්න ඕන? සෙනසුරුට අයිති දවස සෙනසුරාදා දවස. සෙනසුරාදා දවස සෙනසුරුට අයිති පාට කළු පාට. එතකොට ඔයාට අෂ්ටමේ රාශියක් යනකොට ඔයා කළු අඳින එක හරිද? නෑ. කළු ඇඳීමෙන් වැළකීලා ඉන්නවා. ඔයා සෙනසුරාදා දවස වැදගත් කටයුතු සඳහා යොදා ගන්න එක හරිද? නෑ. ඔයා සෙනසුරාදා දවස මගහරින්න ඕන. ඒ මොකද එයාට අයිති දවසේ එයාට අයිති පාට. ඔයාට රිද්දනවා වැඩි එයා. පැහැදිලිද? අපි උදාහරණයකට ගමු තව. රවි. රවි ග්‍රහයාට අයිති දවස ඉරිදා. මෙයාට අයිති පාට තැඹිලි ගෙඩිය පාට. තැඹිලි කියලා කියන්නේ. එතකොට තැඹිලි පාට ඇඳලා ඉරිදා දවසේ ඔයා වැදගත් කටයුත්තකට යොමු වෙනවා නම් හරියයිද? නැහැ. ඈ ඊළඟට ගමු. චන්ද්‍රයා. චන්ද්‍රයාට අයිති දවස සඳුදා දවස. මේ සඳුදා දවසේ සඳුට අයිති පාට සුදු. එතකොට ඔයා මග අරින්න ඕන සුදු පාටයි සඳුදා දවසයි කියන දෙකම. ඈ එතකොට ඔයාගේ තියෙන අපල තත්ත්වය අඩු කරගන්න පුළුවන් තත්ත්වයක් එනවා. මීට වැඩිය වත්පිළිවෙත් තියෙනවා. මම ඒක ගැන ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. මේක අවබෝධ කරගන්න. එතකොට ඉස්සරහට ටික යන්න ලේසි. ඊළඟට කුජ. කුජට අදාළ දවස අඟහරුවාද?
පාට රතු. එතකොට කුජගේ අපලයක් තියෙන ඔයා රතු පාට ඇඳලා අඟහරුවාද දවසේ ඉදිරිපත් වෙන එක හරිද? නෑ ඒක වැරදි. ඈ කතා කරලා කියනවා මහත්තයා මගේ කුජ දෝෂයක් තියෙනවා, කුජගේ ගැටලුවක් තියෙනවා, මගුලක් හරියන්නේ නෑ. මම ගියා අඟහරුවාද රතු පාට ඇඳුමක් ඇඳලා මංගල යෝජනාවක් බලන්න ගියා. ඒක හරියයිද? නෑ. පැහැදිලිද? ඊළඟ ග්‍රහය බලමු. එතකොට බුද. බුද ග්‍රහයට බදාන දවස. පාට කොළ. ගුරු ග්‍රහය. බ්‍රහස්පතින්ද දවස. පාට කහ. සිකුරු. සිකුරුගේ දෝෂය. සිකුරාද දවස. මේකේ විශේෂත්වයක් තියෙනවා. මේ සිකුරු කියලා කියන්නේ හයිලයිට් වෙන ග්‍රහය. මේ හයිලයිට් වෙන ග්‍රහයක් නිසා මෙතනදී කැපී පේන වස්ත්‍ර කියලා තමයි ජ්‍යොතිෂයේ හඳුන්වන්න පුළුවන්. අපි උදාහරණයක් දෙනවා. පාට තුනකට වැඩිය මිශ්‍ර වෙච්ච වර්ණ මේ වස්ත්‍ර පළඳින්න එපා කියලා. සිකුරාදා දවස වැදගත් කටයුතු වලට යොදා ගන්න එපා කියලා. ඈ දැන් ඔයාට ඔයාගේ කේන්දරයක් බලන්න අතර ගත්තාම ඔයා හොයා ගන්නවා 22 වෙනි දෙර්කාණාධිපති කවුද? 22 වෙනි දෙර්කාණාධිපතිව හොයා ගත්තාම ඔයාට පේනවා ලග්න කේන්දරෙත් නීච බල සහිතයි, නවාංශක කේන්දරෙත් නීච බල සහිතයි. ඒ 22 වෙනි දෙර්කාණාධිපති වෙන්නේ රවි ග්‍රහය. එතකොට ඔයා දෙන්න ඕන උපදේශය තමයි මේ මිනිස්සයාට ඉරිදා දවසේ වැදගත් කටයුතු සඳහා යොදා ගන්න එපා. තැඹිලි පාට ඇඳුම් පළඳින්න එපා. ඉරිදා දවසේ මස් මාංශ වලින් වැළකීලා ඉන්න. පුණ්‍ය කටයුතු සඳහා යොමු වෙන්න. ඔයා හොයා ගන්නවා කේන්දරයේදී ආ බලලා මේ මිනිස්සයාට ඒ රාශිතක දෙකක් යනවා. සෙනසුරු නවක් කේන්දරයේ, නවාංශක කේන්දරයේ හරි ලග්න කේන්දරයේ හරි නීච බල සහිතයි. ඔයා දෙන්න ඕන උපදේශය ඒ පුද්ගලයාට සෙනසුරාද දවස වැදගත් කටයුතු වලට යොදා ගන්න එපා. සෙනසුරාද දවසේ හොඳ වැඩ කරන්න යන්න එපා. ආයෝජනමය කටයුතු කරන්න යන්න එපා. අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න යන්න එපා. විවාහයට යන්න එපා. සෙනසුරාද දවසේ කළු ඇඳලා දැන් ඔය වීඩියෝ එකේ තේරෙන මේ ටිකේ වැස්ස හොඳටම නේ. එතකොට මා ප්‍රායෝගික දැනුමක් තියෙනවා මගේ මේ වෘත්තිමය ජීවිතය අවුරුදු 10 විතර කාල සීමාවක් නිසා. කළු ඇඳලා සෙනසුරාදා දවසේ එනවා සෙනසුරු අපලේ තියෙන මිනිස්සයා. මම අහනවා ඇයි ඔයා මේක එපා කියලා මේක ඇඳගෙන සර් රෙදි වෙලිලා නේ. ඒක ඔයාගේ ගැටලුව. නමුත් අපලේට පිළිවෙත් කියන්නේ මට නෙමෙයි ඔයාට. ඉතින් රෙදි වෙලිලා නේ. දැන් මේ ළඟකදී මහත්තයෙක් මං ගියා බලන්න ගියා මේ අඹ ගහ පෙන්නලා කියපුවාම මේක වැරදි, මෙතන මේක ණය රෝල් වෙන මේ වාස්තු දෝෂයක් ඉන්නේ කියලා. ඒ අඹ ගහේ හොඳ අඹ එනවා. ඉතින් මම මොකද කරන්නේ? ඇපල් අඹ එනවා. ඉතින් ඒ වගේ පොඩ්ඩක් අවබෝධ කරගන්න බලන්න. එතකොට මේක හරියාකාරවම යන්න පුළුවන්. එතකොට අපිට පුළුවන්, ඔයාලට පුළුවන් වෙනවා මේ අපලේ හරියට තෝරගෙන මේ මිනිස්සයාට උපදෙස් දෙන්න හරි මාර්ගය. ඈ එතකොට උදාහරණයක් හැටියට කුජ ග්‍රහය නීච බල සහිතයි නම් කුජ ග්‍රහයේ දුර්වලතාවයක් තියෙනවා නම් කේන්දරේ අපි කලින් වීඩියෝස් වල කියලා දුන්නා බලන විදියට අඟහරු වාද දවස වැදගත් කටයුතු වලට යොදා ගන්න එපා. රතු පාට පළඳින්න එපා. අඟහරු වාද දවසේ රතු පාට ඇඳලා එළියට බහින්න එපා කියලා මේ මිනිස්සයාට උපදෙස් දීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? මෙතනදී මහ දසාව චෙක් කරන්න ඕන, අතුරු දසාව චෙක් කරන්න ඕන, තමුන්ගේ 22 වෙනි දෙර්කාණාධිපති හෝ 64 වෙනි නවාංශක අධිපතිගේ මහ දසාවක් ගත කරනකොට ඒ පුද්ගලයාව දැනුවත් කරන්න ඕන. ඔයාට ගත වෙන්නේ හොඳ කාල සීමාවක් නෙමේ, තරමක් අගුණ කාල සීමාවක්. ඒ නිසා ඒකෙන් පරිස්සම් වෙන්න කියලා. දැන් ප්‍රායෝගිකව ගත්තාම රාහු මහ දසාවක සෙනසුරුගේ අතුරු දසාව අනිවාර්යයෙන්ම කොහේ හරි යන බාල්දියක් දාගන්නම කාල සීමාව. ඉතින් එතනදී ඒ මිනිස්සයා දැනුවත් නම් ඒ මිනිස්සයා 100ට එළවන එක ඒ මිනිස්සයා 40ට එළවන්න පටන් ගන්නවා.
ඒ මනුස්සයාට පුද්දරෙක් ඇවිල්ලා මං ඔයාට පට්ට ආදරේ කියනකොට ඒ මනුස්සයාට දැනෙනවා මං ගත කරන්නේ රාහු මහ දසාවක සෙනසුරු වතුර දසාවක්. ඒ නිසා අනිවාර්යෙන් මම මේ වෙලාවේ අමාරුවේ වැටෙනවා කියලා. හොඳයි. විනාඩි 20 ඉක්මවලා ගිහිල්ලා තියෙනවා වීඩියෝ එක. ඒක ටිකක් කරදරයි අපිටයි ඔයාලටයි දෙගොල්ලන්ටම. මම ඊළඟ වීඩියෝ එකේදී මේ මැණික් පළඳින්නේ කොහමද, යන්ත්‍ර පළඳින්නේ කොහමද, මේ අපලයට බත් පිරිවෙත් කරගන්නේ කොහමද කියන එක ආශ්‍රිතව ඔයාලත් එක්ක කතා කරලා ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. නැවත වතාවක් දෙන්නෙක් විතර මම හිතන්නේ මගේ Facebook page එකේ ආලා තිබුණා ගුප්ත විද්‍යාව උගන්වනවාද උගන්වන ඉස්සරහට කියලා දෙනවා. ඔය තර්ජන ගැටලු ඒවා තියෙනවා. මගේ ඉන්න කස්ටමර් මට කියනවා සර් ඔබ උගන්වන්න එපා. ඔතන ගැටලුවක් වෙනවා. ඔයාට ප්‍රශ්නයක් වෙයි ඔයාට නෑ. තුවක්කුව කියන එක හැදුවේ ඒක ආරක්ෂාවට. නමුත් හොරුත් ඒක පාවිච්චි කරනවා. නමුත් එහෙමයි කියලා තුවක්කුව හදන්න නැතුව ඉන්නේ. මේක ඉගෙන ගන්න පුළුවන් නම් මම හිතන්නේ මම මේ රටට පුළුවන් උපරිම සේවයක් කෙරුවා කියලා. හොඳයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි නැවත වතාවක් හම්බ වෙනකන් බල හැමෝටම තෙරුවන්ගේම සතුට.